අයිබවංස පුදැසනක් අද දෙසැම්බර් මාසේ පළමුවැනිද 2019 වර්ෂයේ අවසාන මාසයේ 12 මාසයේ කරා තමයි අපි මේ විදිහේම ඇවිල්ලා ඉන්නේ. අද ඉරිදා දවසේ ඉතින් අපි අදත් සෝදානම් රෝ දවසේ පත්තර සමගින් සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිට සහ අතුරු පිට වල තොරතුරු විමසා බලන්නට පසුගිය සතියේ දිනවල පළමුණු තොරතුරු වල සම්පීඩනයක් තමයි සතියක පුවත්පත්වල මෙලෙස වාර්තා වෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේ පුවත්පත්වල වාර්තා වන්නේ මොනවද කියන කාරණාව. දිනුෂ අයිබවංස පුදැසනක්. අයිබවන් අර කිව්වා වගේම අද 2019 අන්තිම මාසේ දෙසැම්බර් මාසේ අත් මේ මාසෙන් පටන් අරගෙන 31 වෙනිදා වෙනකන් විතරයි අපිට අර කෙටියෙන් ලියද්දි 2019 කිව්වම 19 2018 18 අර අන්තිම ඉලක්කමට කලින් එක දාන්න පුළුවන් අන්තිම මාසෙ. ඔව්. එක දාන්න පුළුවන් හිතනින් හැට අය කවදාවත් ලැබෙන්නේ නැහැ 2000 ගණන් වල. ඉතින් හැට ඉතින් තව වර්ෂ ගණනාවක් පස්සේ ලැබෙන්නේ කොහොමද? දෙසැම්බර් මාසය සීතල උඳුවක් මාසේ බලමු කොහොම තියේ ඉස්සරහට කියලා. මේ සතියේ සමස්ත පුවත්වල සම්පීඩනයක් විදිහට තමයි සති අග පුවත් තොරතුරු ගේන්නේ. අපි මුලින්ම තෝරාගන්නේ සිල මින පුවත්පත. බදු සහන දෙමින් ආදායම වැඩි කරන්න ආණ්ඩුවෙන් මෙහෙයුමක්. ආර්ථිකය 2% සිට 6% දක්වා වර්ධනයට පියවර. ජනතාවට බදු සහන ලබා දීම පිණිස රජයට ආදායම් ඉපදී උපයීමේ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන නවෝත්පාදන හා තාක්ෂණ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ජනතාවට සහන දෙමින් ආදායම් වැඩි කරගත හැකි ක්‍රමවේදයන් 3ක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමු කර ඇති බව පැවසූ ඇමතිවරයා. එහිදී දළ ජාතික නිෂ්පාදනය වැඩි කිරීම, රජයට ඍජුව ආදායම් ලබාගත හැකි බදු නොවන ආදායම් වැඩි කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම හා රාජ්‍ය වියදම් අඩු කිරීම හරහා මේ සහන ලබා දීමට කටයුතු කරන බව කිය යනුවෙන් අද සිලමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. එවැගේම අපි ඊළඟට තෝරා ගන්නවා ලංකාදීප පුවත්පත. දැන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා භාරකාර ආණ්ඩුවක් තියෙන්නේ 2020 වර්ෂයට. 2019 අන්තිම මාසේ අපි කිව්ව විදිහටම 2020 පටන් ගද්දි අයවැය කොයි වගේ වේද කියලා මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පළ කරන අදහස. අයවැයක් නැහැ, අතුරු සම්මත ගිණුමක් පමණයි. ලබන වසර සඳහා වන අයවැය මහමැතිවරණයෙන් පසුව පවත්වන නව පාර්ලිමේන්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ. ලබන වසරේ මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුළ රජයේ වේදම් දැරීමට පසුගිය ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් අතරින් පසුව පැවැත්වෙන මහමැතිවරණය දක්වා කාලය තුළ මුදල් වේදම් කිරීමට හැකිවනසේ තවත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ යනුවෙන් අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔවසන්ඩ ඔබ්සෝ පත්පද වෙතට මීළඟට අවධානය යොමු කරන්නේ ඔවරෝල් ඉකනොමික් ග්‍රෝත් විත් ටැක්ස් ස්ලෑෂ් කියලා යද සඳහන් වෙන්නේ. ඉන්ෆර්මේෂන් ඇන් කමියනිකේෂන් ටෙක්නොලොජි මිනිස්ටර් කෝ කැබිනට් ස්පෝක්ස්මන් බන්දුල ගුණවර්ධන අන්ඩර්ස්කෝඩ් ද ඉම්පෝර්ටන්ස් ඔෆ් ද ඕවරෝල් ස්ලෑෂර්ස් ඉන් ද ටැක්ස් ස්ට්‍රක්චර් විත් ද ඇඩ්වෙන්ට් ඔෆ් ද නිව් ගවර්න්මන්ට් ඇන් ද ස්ට්‍රෙස් දැට් ඉට් වුඩ් රිසල්ට් ඉන් ප්‍රොෆිට්ස් රාදර් දෑන් ලොසස් කියලා යද වාර්තා වෙන බන්දුල ගුණවර්ධන මහත්තුමා මේ වැට් බදු සහ අනිකුත් බදු අඩු කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. උන් මීට පෙරත් මේ කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි පාඩුවකට වැඩිය වැඩි ලාභයක් තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙයින් සිදුවෙන්නේ. නව ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමට වැසිගේ ව්‍යාපාර නැවත විවෘත කිරීමට ඔවුන්ගේ බලාපොරොත්තු වෙනවා කියන තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවත් වැඩි දියුණුවක් උදා වෙනු ඇතිට විශ්වාස කරනවා කියලා තමයි අද දවසේදී බන්දුන ගුණවර්ධන මහතා සඳහන් කරලා තියෙන්නේ. පොගි දවසක පළවෙනි කැබිනට් එක රැස් වුණා ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නියමයන් අනුව යෝජනාවන් අනුව ඒ වගේම ජනාධිපතිවරණයේදී ලබා දුන් පොරොන්දු අනුව 15%ක තිබූ වැට් ප්‍රමාණය 8% දක්වා අඩු කරා. ඒකේ සහන ලැබෙන්නේ 8% ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳලාද කියන කාරණේ පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයම් කරා සහ මාධ්‍ය මේ පිළිබඳව නිරන්තරයෙන්ම විමසිල්ලෙන් හිටියා. ඔන්න අද සිට වැට් 8%කින් අඩුවීමෙන් තොග හා සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ මිල පහළට යනුවෙන් සති අග අරුණ අද තොරතුරු වාර්තා කර තිබෙනවා. උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ නොයයි, සිල්ලර වෙළඳ සැල් මිලත් පහළට, සේවා ගාස්තුත් පහළට. රජය විසින් අඩු කළ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ධ නිසා අද සිට සිල්ලර තොග සහ සුපිරි වෙළඳ සැල්වල අලෙවි කරනු ලබන සියලුම අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල අඩුවිය යුතු බව හතරවන හරස්වීදියේ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසී යනුවෙන් සතියාග අරුණට තොරතුරු වාර්තා කර තිබෙනවා. මේ කියන්නේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව 8% දක්වා වැට් අඩුවීමෙන් අනතුරුව. අපි යන්නේ මීළඟට සිලමින පුවත්පතට. ඔබ දන්නවා ජනාධිපතිවරයා ප්‍රථම නිල සංචාරය සිදු කළා ඉන්දියාව බලා. ඒ ඉන්දියාවේදී ලබාගත් ඡායාරූපයක් අද සිලමින පුවත්පත ප්‍රධාන ඡායාරූපයට එක්කාසු කර තිබෙනවා. අපේ ජනපති ඉන්දීය ජනපති හා අගමැති සමග යනුවෙන්
මේ තොරතුරත් එක්කම යටින් තිබෙනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සටහන් කරන්නේ දිළුමිනට සිළුමිනට ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටවීම සඳහා ඇමරිකාන් ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී මෙම එකඟතාවයන්ට පැමිණ තිබ බව සිළුමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා ඡායාරූපයක්ද සහිතව ඔව් එතකම සිලෝන් ටුඩේ පුවත්පත වෙතට ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ සිලෝන් ටුඩේ පුවත්පත ඡායාරූපයක් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු පළ වෙලා තිබෙනවා ප්‍රෙසිඩන්ට් රාජපක්ෂ මීට්ස් ඉන්දියන් කවුන්ටර් පාර්ට් කියලා අද වාර්තා වෙන්නේ ඉන්දියන් ප්‍රෙසිඩන්ට් රාම්නාථ් කෝවින්ද් සෙඩ් ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂස් විසිට් ටු ඉන්දියා මාක්ස් ද බිගිනින් ඔෆ් නිව් රිලේෂන්ෂිප් බිට්වීන් ද ටූ කන්ට්‍රීස් කියන කාරණාව තමයි අද වාර්තා වෙන්නේ ඉන්දියා ජනපතිතුමන් වන රාම්නාත් කෝවින්ද් මහතා මුණගැසුණු අවස්ථාව ශ්‍රී ලංකා ජනපතිතුමන් සමග ඡායාරූපයක් සමගින් තමයි අද වාර්තා වෙන්නේ දෙරට අතර විශේෂ සම්බන්ධකම් අනාගතයේදී ඇති කිරීමට බලාපොරොත්තු වන කියන කාරණාව තමයි මෙහිදී සඳහන් වෙන්නේ ඒ වගේම තමයි මෞබිම පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු මෞබිම පුවත්පතත් වාර්තා වෙනවා ජනාධිපතිවරයාගේ ඉන්දියා සංචාරය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පූර්ණ සහය ලබා දෙනවා ඉන්දියා ජනාධිපතිවරයා පවසපු කාරණාව තම දුර කාලයේදී ඉන්දු ශ්‍රී ලංකා සමත්තා ඉහළම තලයට ප්‍රගණීමට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියා ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව පෙරේදා පැවැතුණෙහිදී සාකච්ඡා වේ වගේම ගෝඨා මෝදි දෙන්නා හමු වී මෙලෙස අතුරති දෙරට අතරෙහි මිතු දම්පලස යනුවෙන් මෞබිම පුවත්පතත් ජනාධිපතිවරයා සහ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා එකට සිටින ඡායාරූපයක් පළ කර තිබෙනවා අපූරු පැදිපෙළකුත් එක්ක ඔවසන්ඩ ඔබ්සර්පුවත් පතිත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන් සහ ඉන්දියා අග්‍රමාත්‍යවරයා ඡායාරූපයක් අද වාර්තා වෙනවා සන්ඩේ ඔබ්සර්පුවත් පතේ ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ වස් ගිෆ්ටඩ් අ ෆ්‍රේම්ඩ් ෆොටෝ බයි ප්‍රයිම් මිනිස්ටර් නරේන්ද්‍ර මෝදි යෙස්ටර්ඩේ කියලා වාර්තා වෙන විශේෂ සමරු සටහනක් ශ්‍රී ලංකාවේ ජනපතිතුමන්ට පිරිනැමූ අවස්ථාව තමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ වගේම තමයි තවත් කාරණාවක් විශේෂයෙන්ම වාර්තා වෙනවා ප්‍රෙසිඩන්ට් රාජපක්ෂ රැප්ස් අප් සක්සස්ෆුල් විසිට් ටු ඉන්දියා කියලා ආයෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ ඇට් ද එන්ඩ් ඔෆ් ද සක්සස්ෆුල් විසිට් ඩියුරින් ද විච් ද ඉන්දියන් ප්‍රයිම් මිනිස්ටර් නරේන්ද්ර Modi pledged $450 million soft loan for development and counter-terrorism activities කියලා අද වාර්තා වෙන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත කටයුතු මර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන විශේෂ ණය පහසුකම් සම්බන්ධයෙන් තමයි අද Sunday Observer පුවත්පත මෙලෙස තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම Sunday Morning පුවත්පත තවත් බොහොම විශේෂ ඡායාරූපයක් ජනපතිතුමන්ගේ මේ නිල සංචාරයේ තවත් විශේෂ අවස්ථාවක ඡායාරූපයක් මෙසේ පළ කරනවා. Paying tribute President Gotabaya Rajapaksha paying homage at the Gandhi Memorial during a visit to Rajghat on Friday. President Rajapaksha yesterday concluded an official visit to India as his first president kela yadda se deva artha wenne Sunday morning puat pate Gotabaya Rajapaksha janapati tuman Gandhi tumange piliruwata tamange e utumacharya dakku avasthawa thamai melesa Sunday morning puat pata vaartha karanne api yanne mawbiya puat pate pradhana shirsheta නායකත්ව සටන ඔඩුදුවයි එජාපය පඹ ගාලක සජිත් පිල මස් රාත්තලම ඉල්ලා යනුවෙන් අද මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කරන අතර මෞබිම පුවත්පතේම ඒ ප්‍රධාන ශීර්ෂයේ පසකින් දක්වා තිබෙනවා විපක්ෂ නායකත්වය සජිත් පක්ෂ නායකත්වය කරුට එජාපේ නායකත්ව මණ්ඩල මුල්පුටුවත් සජිත් දෙමින් විශ්‍රාම යන බව රනිල් හිතවතුන්ට කියා යනුවෙන් මෞබිම පුවත්පත ප්‍රධාන ශීර්ෂයේ වාර්තා කර තිබෙන අතර අනිද්දා ඉරිදා පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ මීළඟට සජිත් ප්‍රේමදාස මගහරි අනුගාමිකයෝ අසරණයි දේශපාලනයෙන් සමු ගන්නවා අයයි කියයි දැන් මෞබිම පුවත්පතේ තියෙන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා සමු ගන්නවා අනිද්දා පුවත්පතේ තිබෙන විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා සමු ගන්නවා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමු ගන්නවා අයයි ප්‍රකාශ කරමින් මගහැර සිටීම නිසා එක්සත් ජාතික පක්ෂීය සහ එක්සත් ජාතික පෙරමුණේ සජිත් හිතවාදී මන්ත්‍රී කණ්ඩායම විශාල අර්බුදයකට පත්ව ඇති බව තමයි අනිද්දා පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර රාවිය පුවත්පත තවත් තොරතුරක් වාර්තා කරන මේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිළිබඳවම දැන් දෙපාර්ශ්වයකට බෙදිච්ච පොතක් වාර්තා කරාම ඔබිම සහ අනිද්දා පුවත්පත මෙන්න එජාප නායකත්ව මණ්ඩලයක් එජාපේට නායකත්ව මණ්ඩලයක් තවත් මාස කිහිපයක් පැවැත්වීම තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත මහමැතිවරණ අවසන් වන තුරු එජාපයට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට රනිල් පාර්ශවය යෝජනා කර ඇතත් සජිත් පාර්ශවය ඊට බරපතල ලෙස විරුද්ධ වී ඇති බව වාර්තා වන බව අනිද්දා පුවත්පත තොරතුරු වාර්තා රාවේ පුවත්පත
තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔයත්තකම සිලෝන් ටුඩේ පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරන කාරණාවක් විතරයි මේ ළඟට අවධානය යොමු කරන්නේ. Speculation is rife that former Prime Minister Ranil Wickremesinghe is considering retiring from politics and offering the UNP leadership to Karu Jayasurya and opposition leadership to Sajith Premadasa කියලා යද වාර්තා වෙන්නේ. Ranil Wickremesinghe මහතා තමන්ගේ ධූරයෙන් විශ්වාම ගැනීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණා මේ වෙද්දි පැතිරිය යන ආරංචියක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි සිලෝන් ටුඩේ පුවත්පත මෙලෙස තොරතුරු වාර්තා කරන්නේ. ඒත්තකම සන්දේ ඊලන්ඩ් පුවත්පත වෙතටයි මීළඟට අවධානය යොමු කරන්නේ. Opposition leaders issue Ranil Sajith meeting on the cards කියලා යද වාර්තා වෙන්නේ. UNP leader Ranil Wickremesinghe and Sajith Premadasa are expected to meet this week to sort out the continuous issue relating the position of the opposition leader, party insiders said කියලා යද වාර්තා වෙන්නේ. මේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තිබෙන මේ ගැටලුව විසඳා ගැනීම සඳහා Ranil Wickremesinghe මහතා සහ Sajith Premadasa මහතා මේ සතිය ඇතුළතදී මුණ ගැසී මේ සම්බන්ධ යම්කිසි එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි සන්ඩේ ආයිලන්ඩ් පුවත්පත අද මෙලෙස වාර්තා කරන්නේ. ඒත් එක්කම සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතටත් මේත් එක්කම අවධානය යොමු කරනවා. UNF decides on Sajith as opposition leader. Members of the United National Front have decided to nominate parliamentarian Sajith Premadasa's name as the opposition leader, and this decision has been made at former Prime Minister Ranil Wickremesinghe's residence on Friday. කියලා වාර්තා වෙන්නේ. මේ වෙන විටත් Sajith Premadasa මහතාව විපක්ෂ නායක තනතුරට නම් කර තිබෙනවාද කියන සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවලා තිබෙනවා. මේ කාරණාව ගැන තමයි අද සන්ඩේ අප්සෝ පුවත්පත තොරතුරු සමග වාර්තා කරලා තිබෙන්නේ. ඔබනාතර දවසේ පත්‍ර සමගින් මීළඟට හමු වෙලා ඉන්නේ. ඉතින් අපි මීළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ දිවයින පුවත්පත වෙතට. දිවයින පුවත්පත වාර්තා කරනවා මේ විදිහට තොරතුරු පාර්ලිමේන්තු සැසිය අද හෝ හෙට අවසන් නව සැසිවාරය 12 වෙනිදා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් පාර්ලිමේන්තු සැසිවාරය අද හෝ හෙට අවසන් කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. නව සැසිවාරය ලබන 12 වෙනිදා ආරම්භ කරනු ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කළේ යනුවෙන් දිවයින ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා පාර්ලිමේන්තුවේ ඡායාරූපයක් සහිතව. එවැගේම සතියාගරුණ පුවත්පතේ තොරතුරුම වාර්තා කරනවා පාර්ලිමේන්තුව විසිරුව හැරීම එක වෙනස් පොතක්. පාර්ලිමේන්තුව විසිරුව හැරීම පෙබරවාරි 3 සතියේ, ඒ කියන්නේ මහමැතිවරණයකුත් මාර්තු අගවන විට එන්නට ඉඩකඩ තියෙනවා. මේ පොත හැටියට කථානායක ඉවත් නොවීම හේතුවක් බහුතර මන්ත්‍රීවරුන් පිරිස විපක්ෂයේ. වත්මන් පාර්ලිමේන්තුවේ කාලයේ වසර 4 ඉක්මවා ගිය පසු වහාම එය විසිරුව හැර මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පසුගියදා ඒ සම්බන්ධ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වෙනවා කියලා සති අග අරුණ අද තොරතුරු වාර්තා කරනවා. දැන් දිල්ලි මේක අවුරුදු 4 දක්වා යන්න සිදු වෙලා තිබෙනවා අනිවාර්යයෙන්ම. මොකද 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුව අවුරුදු 4 කාල සීමාවක් පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි විසිරුවා හැරීම සඳහා. ඒ නිසා මේක අවුරුදු 4 පිරිච්ච ගමන් පෙබරවාරි අග වෙද්දී අවුරුදු 4 පිරෙනවා. ඒ සමගින් ජනාධිපතිවරයාට මේක විසිරුව හැරීමේ බලය හිමි වෙනවා. ඔබ මේ මහාචාර්යන සම්බන්ධයෙන් කාරණාවක් අද සන්ඩේ ටයිම්ස් පුවත්පතත් වාර්තා කරනවා. ජෙනරල් ඉලෙක්ෂන්ස් ඉන් ලේට් ඒප්‍රිල් ඕ ඒර්ලි මේ පොල්ස් චීෆ් ටෙල්ස් ප්‍රෙසිඩන්ට් කියලා යද වාර්තා වෙන්නේ. නැෂනල් ඉලෙක්ෂන් කමිෂන් චෙයාර්මන් මහින්ද දේශප්‍රිය හැස් ටෝල්ඩ් ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ දැට් පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන්ස් කුඩ් බී හෙල්ඩ් ඊද ඉන් ලේට් ඒප්‍රිල් ඕ ඒර්ලි මේ. හී ඉස් ලර්න් ටු හැව් කන්වේඩ් දිස් ඉස් ඉන් ද ලෙටර් කියලා යද වාර්තා වෙන්නේ. මේ මහමැතිවරණය මහින්ද දේශප්‍රිය මහතා ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට දැනුම් දීලා තිබෙන්නේ එක්කෝ අප්‍රේල් මාසයේ අග එමත් නැත්නම් මැයි මාසයේ මුල පවත්වන ලෙස. ජනපතිතුමන් ඉන්දියානු සංචාරය නිරත වෙන්න කලින් පැවති සාකච්ඡාවක් අතරතුර තමයි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තිබෙන්නේ. මේ සඳහා තෝරාගෙන තිබෙන දින විදිහට අප්‍රේල් 25, මැයි 9, මැයි 16 හෝ මැයි 2 කියන මෙන්න මේ දින කීපය මේ අතර කාලයේ මේ සඳහා සුදුසුයි කියන කාරණාව තමයි මේ වෙනුවෙන් පෙන්වා දීලා තියෙන්නේ. වෙනස සොයන පත්‍ර රාවිය ලංකා පුවත්පතේ තොරතුරුකට අපි වීණකට අවධානය යොමු කරන්නේ. සුවි ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීම පැහැරගත් අය ප්‍රශ්න කළේ නිශාන්ත සිල්වා ගැන. මේ සුවි ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීම සම්බන්ධයෙන් විවිධාකාරයේ මාධ්‍ය තොරතුරු වාර්තා වුණා පසුගිය දින කිහිපෙම. ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් ප්‍රශ්න කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශනාංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට විදෙස් ගත වීමට අදාළ ලිපිලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් බව තහවුරු වේ.
පසුගිය සඳුදා ඒ කියන්නේ 25 වෙනිදා නාදුරුණ කණ්ඩායමක් විසින් මෙම නිලධාරණිය පැහැරගෙන ගොස් තර්ජනය කොට ඇත. තානාපති කාර්යාලයේ වීසා නිකුත් කිරීම සම්බන්ධ ලියකියවිලි බාරව කටයුතු කරන්නේ මෙම නිලධාරණිය යනුවෙන් ලංකා පුවත්පත මේ ප්‍රධාන ශීර්ෂයක් සහිතව ඒතරතුර වාර්තා කර තිබෙනවා. කොහොම වෙතත් තාමත් මේ සම්බන්ධයෙන් වෙන පරීක්ෂණ ක්‍රියාත්මකයි. කවුද පැහැරගත්තේ මොකක්ද වුනේ කියන කාරණේ පිළිබඳව මේක ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න සිදු කරපු කටයුත්තක්ද එහෙමත් නැත්නම් මේක වෙනත් පාර්ශවයක අවශ්‍යතාවක් සිදු වෙච්ච දෙයක්ද තාම නිගමනයකට තරම් එළබිලා නැහැ. ලංකා පුවත්පත වාර්තා කරන්නේ මේ පැහැරගත්ත උදවිය මොනවද යාගෙන් අහලා තියෙන පැහැරගත්ත නිලධාරණියකින් අහලා තියෙන කියන කාරණේ. මේකටම තවත් ඉඩකඩක් වෙන් වෙනවා රාවිය පුවත්පතේ පුවතටම අදාළව. ස්විස් ස්ථානාපති සේවිකාව පැහැරගත්තේ රැකවරණ ඉල්ලුවන්ගේ තොරතුරු ගන්නද? කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකීය සේවිකාවක් ඉකුත් නොවැම්බර් 25 වෙනි දින පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ මූලිකත්වෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මා රාවයට පැවසීය. ඒ පිළිබඳව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව නාදුනුන්න පිරිසක් විසින් පැහැරගෙන ගොස් තර්ජනය කොට තානාපති කාර්යාලය සම්බන්ධ තොරතුරු අනාවරණය කරන ලෙසට පවසා තිබෙන බව මාධ්‍යයට වාර්තා කර තිබෙනවා. ඒ පිළිබඳවයි අද රාවිය පුවත්පත අවධානය යොමු කර තිබෙන්නේ. ඔව් සන්ඩේ මෝර්නින් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරක් අද වාර්තා කරනවා. ස්විට්සර්ලන්ඩ් ඩිමාන්ඩ් සිකියුරිටි ගැරන්ටීස් කියලා අද වාර්තා වෙන්නේ. ස්විට්සර්ලන්ඩ් හැස් ඩිමාන්ඩඩ් සිකියුරිටි ගැරන්ටීස් ෆෝ ඉට්ස් එම්ප්ලොයීස් ඉන් කොලම්බෝ ආෆ්ටර් වන් ඔෆ් ඉට්ස් ස්ටාෆ් මෙම්බර්ස් වස් ඇලිජ්ඩ් කිඩ්නැප්ඩ් ඇන්ඩ් ක්වෙස්චන්ඩ් ඕවර් ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් ඩිපාර්ට්මන්ට් ඉන්වෙස්ටිගේටර් හූ හැඩ් ෆ්ලෙඩ් ටු ස්විට්සර්ලන්ඩ් ආෆ්ටර් ද ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන් කියලා අද වාර්තා වෙන්නේ. මේ ස්විට්සර්ලන්ත රජය විසින් මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන්ගේ පිරිස ශ්‍රී ලංකාවේ සේවය කරන සේවක පිරිස වෙනුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න කියන කාරණාව තමයි ස්විස්ලන්තයේ විසින් මේ විදිහ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් තමයි සන්ඩේ මෝර්නින් පුවත්පත අද වාර්තා කරන්නේ. එත් එක්කම අපි මීළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පත වෙතට. ලංකාදීප පුවත්පත දැන් අමාත්‍යංශයක අමාත්‍ය ධූරය ලැබුණට පස්සේ දිලණියත් එක්ක ලැබෙන පහසුකම් විශාල ප්‍රමාණයක් ඒ අතර තිබෙනවා. යාන වාහන නිල නිවාස ඊට අමතරව දුරකථන ඇමතුම් සඳහා හිමිවන දුරකථන ගාස්තු මේ ආදී විශාල ප්‍රමාණයේ වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවෙනවා. දැන් එතකොට ඇමති ධූරය අවසන් වුණාම එහෙම නැත්නම් තමන්ගේ අමාත්‍යංශය ඇමති ධූරයෙන් කො පරාජය වෙලා යන්න වෙලා නැත්නම් එහෙම නැත්නම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලාස් වෙලා මොකක් හරි ක්‍රමයකින් ඇමති ධූරයෙන් ඉවරුණාම මේ වරප්‍රසාද සියල්ල ආපහු රජයට බාර දෙන්න ඕනේ. ඉන් අනතුරුව මන්ත්‍රී කෙනෙක් විදිහට හරි ලැබෙන වරප්‍රසාද ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉරිදා ලංකාදීපයේ මේ තොරතුරක් වාර්තා කරනවා හිටපු ඇමතීන් රැසක් නිල වාහන ළඟ තියාගෙන. ජනාධිපතිවරුණේ ජයග්‍රහණියත් සමග අමාත්‍ය ධූරවලින් ඉවත් වූ හිටපු ඇමතිවරුන් විශාල පිරිසක් තවමත් සිය නිල වාහන අදාළ අමාත්‍යංශ වෙත බහර දී නැතයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අලුතින් පත් වූ ඇමතිවරුන් රැසකට මේ තත්ත්වය නිසා නිල වාහන ලබා දෙන්නට නොහැකි වී ඇති බවද එම ආරංචි මාර්ගවල සඳහන් වෙයි. පසුගිය ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරුන් පමණක් නොව හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුද සිය නිල වාහන අමාත්‍යාංශ වෙත තවමත් බාර දී නැති බව වාර්තා වෙනවායි කියලයි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. මේක හැබැයි දිලනේ එක ආණ්ඩුවක් ගිහිල්ලා තව ආණ්ඩුවක් ආවම ඇමතිවරු දිවුරුන් දුන්නාම කවදා හෝ කොතනක හෝ පත්තරයක මේ පුවත තියෙනවාමයි. ඒ කියන්නේ හිටපු ඇමතිවරු නිල වාහන බාර දෙන්න ටික කාලයක් යනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ ඔබ දන්නවා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පසුගිය දවසක මුදල් අමාත්‍යාංශ සමාවෙන්න ජනාධිපති ලේකම්තුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරා. පී.බි. ජයසුන්දර මහත්මා රාජ්‍ය ආයතනවල ලොකුපුටු සැමට විවෘත වෙනවා යනුව ඉන්න අයට ඉල්ලාස් වෙන්න කියන ඉල්ලීම කළා. යනුව රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ විධායක තනතුර සඳහා සුදුසුකම් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට අයදුම් කළ හැකි බව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව පවසයි. මේ කමිටුව පත් කර තිබෙනවා මෙවර මේ තේරීම සඳහා. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා. තමන්ට සුදුසුකම් තිබෙනවා නම් සභාපති තනතුර ඒවාදී නොයෙකුත් තනතුරු තිබෙනවා
රාජ්‍යායතන ස්මණ්ඩලවල සංස්ථාවල ඒ තනතුර සඳහා දැන් ඔන්න අයදුම් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේක මෙවැනි කාරණාවක් සිදු වෙන්නේ මෑත කාලීනව ප්‍රථම වතාවට නැත්නම් බොහෝ අවස්ථාවල දේශපාලන පත් කිරීම සිදු කරේ. රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා සුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීමට සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සය පුද්ගල කමිටුවක් පත් කළ අතර එහි ප්‍රධානත්වය ඔසලන්නේ හිටපු අමාත්‍ය ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහ මහතා යනුවෙන් තවදුරටත් සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි මීනකට අවධානය යොමු කරන්නේ සිළුමිණ පුවත්පතේම තිබෙන තවත් පුවතකට. මේක යම්තාක් දුරකට මේ ලංකාවේ ජනප්‍රියතම රාජ්‍ය නිලධාරියා කියන කාරණේ කිව්වොත් ඒක වඩාත් නිවැරදි. මං හිතන්නේ මේ මැකෝ යන්න හදයි. ඇත්තටම යන්න ලැබෙයිද නැද්ද කියන එක තාම නැහැ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය දුහුරේන් ඉවත් වීම සඳහා ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කතානායකතුමන් වෙත දැනුම් දෙනු ලැබ ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳ ප්‍රතිචාර දැක්වූ කතානායකවරයා සඳහන් කළේ මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී සොකිය දූරයෙන් ඉවත් නොවී පූර්ණ කාලයේම එහි කටයුතු කිරීම සුදුසු යන්න තමන්ගේ අදහස බව මැකෝ ඉල්ලලා තිනවා. යන්න දෙන පාටක් නැහැ. ඔව් ඒකම සාන ටයිම්ස් පුවත්පත වෙතටයි මීළඟට අවධානය යොමු කරන්නේ. ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් මිනිස්ට්‍රි ටු සයින් ඇග්‍රිමන්ට් විත් සේම් කම්පනි කියලා යද වාර්තා වෙනද. එඩුකේෂන් මිනිස්ට්‍රි විල් නෙක්ස්ට් වීක් සයින් ද ඇග්‍රිමන්ට් ටු ද වාඩ් දැට් මැන්ඩේටඩ් ෆෝර් ද ඩිස්කන්ටිනියුටි ඔෆ් ද සුරක්ෂා ස්ටුඩන්ට් හෙල්ත් ඉන්ෂුරන්ස් ස්කීම් ෆෝර් 2019 ඇන්ඩ් 2020 විත් ද සේම් ඉන්ෂුරන්ස් කම්පනි කියලායි වාර්තා වෙන්නේ. පාසල් දරුවන් වෙනුවෙන් ලබා දෙන සෞඛ්‍ය රක්ෂණාභරණය සුරක්ෂා කියන මේ සෞඛ්‍ය රක්ෂණාභරණය 2019 2020 කාල වකවානුව වෙනුවෙන් තිබුණු ආගම සමගම ගිවිසුමකට එළඹීමට මේ වෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කළා තිබෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 5 සිට 21 දක්වා වන දරුවන් මිලියන 4.5ක් වෙනුවෙන් මේ සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිනැමෙන බව තමයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙලෙස වාර්තා කරන්නේ. ඒත් එක්කම සන්ඩේ මෝර්නින් පුවත්පත වෙතට මීළඟට අවධානය යොමු කරන්නේ එක්ස්ප්‍රෙස් වේ ස්ටිල් ස්ටෝල්ඩ් කියලා යද වාර්තා වෙනේ. ක්‍රූෂල් ටෝක්ස් ආර් සෙට් ටු ටේක් ප්ලේස් දිස් වීක් ඇස් ඇටම්ප්ට්ස් ආර් මේඩ් ටු රිසියුම් වර්ක් ඔන් සෙක්ෂන්ස් ඔෆ් ද ස්ටෝල්ඩ් සෙන්ට්‍රල් එක්ස්ප්‍රෙස් වේ ප්‍රොජෙක්ට් කියලා යද වාර්තා වෙනේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට වැඩ නැවතී තිබෙන මේ ව්‍යාපෘතිය නැවතත් වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ජනපති ලේකම් PB ජයසුන්දර මහතා තමයි මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබෙන්නේ. විශේ෷යෙන්ම ජපාන් ජාතික නිලධාරීන් පවා ඉදිරියේදී ජනපතිතුමන් හමු වෙලා මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා වට පැවැත්වීමට නියමිතයි කියන කාරණාව තමයි මෙලෙස සන්ඩේ මෝර්නින් පුවත්පත වාර්තා කරන්නේ. හොඳයි, අපි යනවා ඒ සමගින් සතියාග අරුණ පුවත්පතේ මීළඟ පුවතට. නාවික හා ගුවන්මෙන් යුද හමුදාවේ දක්ෂයන්ට උසස් වීම යනුවෙන් යුද හමුදාපතිවරයා කරන ලද ප්‍රකාශයක්. මින් ඉදිරියේදී දක්ෂතා පදනම් මත යුද හමුදාවේ උසස් වීම ලබා දීමටත් ඊට අදාළව ජේෂ්ඨත්ව සැලකීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපදෙස් දී ඇති බව සතියාගාරුණ පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අද දෙසැම්බර් මාසයේ පළවෙනිදා දිවයින පුවත්පතේ සඳහා වෙනම ඉඩකඩක් වෙන් වෙනවා. අද ලෝක ඒඩ්ස් දිනය. මේ සම්බන්ධයෙන් වන පුවත දිවයින පුවත්පතරයි අප ඊළඟට අවධානය යොමු කරන්නේ. යුද හමුදාපතිවාගේ ප්‍රකාශයෙන් අනතුරුව ලොව පුරා HIV රෝගීන් මිලියන 37ක් ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මෙවර ඒඩ්ස් දිනයේ තේමාව HIV ඒඩ්ස් වසංගතය නිමා කිරීම ප්‍රජාවෙන් ප්‍රජාවට යන්නයි මේ දිවයින පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ අද ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්. ඔව් එතකම සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරන තවත් පුවතක් විතරයි මීළඟට අවධානය. 138 බෝට්ස් not towed to ඉන්දියා කියලා යද වාර්තා වෙන්නේ. There are 138 Indian fishing boats which have been released after the legal process ended and they need to be evacuated from Sri Lankan waters, the Sri Lankan Navy said කියලා යද වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කර තිබෙන්නේ මේ වනට අනවසරයෙන් ශ්‍රී ලංකේ මුහුදු ප්‍රදේශයට ඇතුළත් වුණු ඉන්දියානු ජාතික බෝට් 138ක් මේ වෙද්දී නීතිමය ක්‍රියාමාර්ග වලින් පස්සේ නැවතත් ඉන්දියාව කරා කිරීමට නියමිතව තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. තවත් එවැනිම වූ අනවසර බෝට්ටු 54ක් පවන ශ්‍රී ලාංකීය මුහුදට ඇතුළු වීමට උත්සාහ දරනවා කියන කාරණාවත් ඔවුන් හඳුනාගෙන තිබෙනවා කියන කාරණාවත් අද සිලෝන් ටුඩේ පුවත්පත ලෙස වාර්තා කරනවා. අපි මීළඟට අවධානය යොමු කරන්නේ විශේෂාංග ලිපි වෙත. මේ සතියග අරුණ විශේෂාංගය පණපිටින් එංගලන්තයට ගිහින් පෙට්ටියෙන් දඹානට ආදිවාසියෝ මේ දඹාන ආදිවාසී නායකයන් හුරු වර්ගයේ වන්නිලැත්තෝ පසුගිය දවසක
ඉංගලන්තේ සංචාරයක් කරා. එඩින්බරු කෞතුකාගාරයේ තම ඥාතිගේ හිස්කබලක් අතටගෙන නරඹන වන්නිලැත්තෝ යනුවෙන් ඡායාරූපයක් පළ කරනේ. වගේම මෙහිදී සභාව අමතුණු ලැබුවා වන්නිලැත්තන්. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ස්කොට්ලන්තයේ එඩින්බරු කෞතුකාගාරයේ ඉකුත් 27 වෙනිදා රට විද්‍යුතුම් පිරිසක් ඇමතු වී ස්කොට්ලන්තයට සංචාරය කරමින් මේ අත්තන්ගේ පරම්පරා පොජ්ජ ඉඳ තිබාපු මේ කාල මැදිච්චට කෝණ පොජ්ජ 250කටම 300මකට ඉච්චරෙන් ජීවත් පොච්ච මන්දු කරපු මිනිගච්චු හතමගේ ඉච්චගෙජ්ජවල් හතමකුත් සම්පූර්ණ තැනේ මිනිගච්චු දෙකමගේ ඇටසැකිලි පොච්ච දෙකමකුත් එඩින්බරු කෞතුකාගාර රුකුල් පොච්චෙන් ඇන්න මංගච්චුවා යනුවෙන් මේ වැදි නායකයා කරනු ලද ප්‍රකාශය අද සතියාගාරුණට දක්වා තිබෙනවා. ප්‍රශ්නයක් උන්නේ නැහැ නේද? හරියටම කිව්වා නේද? ඔව් හරියටම කියන්න ඇති මේ කියලා තියෙන්නේ එහෙ තිබුණු ඇටසැකිලි දෙකක් සහ හිස්කබල් කිහිපයක් යලි ලංකාවට ගෙන එන්නටත් අවසරය ලැබුණා. හිස්කබල් දබානට ගෙන මොහොතේ ඡායාරූපයත් දක්වා තිබෙනවා. මේ පෙට්ටියෙන් දබානට ආදිවාසියෝ පණ පිටින් ගියේ එංගලන්තයට. ඔවුන් ලංකාවෙන් රැගෙන ගියේ මීට අවුරුදු 250කට පෙර මේ සත්‍යාගාරුණ පුවත්පතේ විශේෂාංග ලිපිය. ඒ වගේම පොගිය කාලේ දිරිණි මේ ඔයා කිව්වේ නැද්ද කවුද දිනන්නේ කියලා? විකල්ප බලවේග විදියට ඉදිරියට ආපු අනුරකුමාර දිසානායක මහත්මා, එහෙම නැත්නම් මහේෂ් දිසානායක මහත්මාට වැඩි ප්‍රමාණයක් මෙවර තුන්වෙනි බලවේගයක් වෙන්න පුළුවන් කියලා සමහර මතවාද, සමහර දේවල් මේ ලබා දුන්නු දේවල් බොරු බවට පත් වුණා නිගමන. හැබැයි අද මෞබිම පුවත්පත වාර්තා කරනවා ඡන්දට කලින් ගෝඨාභය සජිත් ගන්න ඡන්ද ගණන ටක්කෙටම කියූ ඇඹිලි පිටියේ චානක ගැන. මේ ඇඹිලි පිටියේ චානක ගැන අපි උපුටා ගන්න මේක විශේෂ හේතුවක් ඉදන්. මොකද ඔව් හරියටම නිවැරදි ලෙස ඔහුගේ අදහස් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ හත්තර විධායක ගැන තොරතුරු වලට යන්න කලින් අපි පොඩක් වෙලාව බලාගෙන ඉමු. හොඳයි අපි වෙලාව බලමු. ආදරෙන් හැදුණු ක්‍රසන්ට් ශ්‍රීලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන ආරම්භ වූ දා සිටම විවිධ දේශපාලන විචාරකයෝ විවිධ අදහස් පළ කළ. ඇතමුන් කිවේ උතුරු නැගෙනහිර සුළු ජාතික ඡන්ද පදනම ජයග්‍රාහී අපේක්ෂකයාට තදින් බලපාන බවය. මේ චානකගේ අපි ඒ විමර්ශනය විතරක් අපි ඔබට ඉදිරිපත් කරන්නම් ඉතාමත් සැකවින්. ඔහු කියා තිබෙනවා ඔහුගේ නිගමනය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා 69,12,999ක් ඡන්ද ගන්නවා ඇති කියලා. ඇක්ත ඡන්ද ප්‍රමාණය වුණේ 69,24,255ක්. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 52.18යි ඔහු හිතලා තියෙන ප්‍රකාශ කර තිබෙන ගාන. 52.25ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගන්නවා. සජිත් ප්‍රේමදාස මහතා 52,26,636ක් ලබා ගන්නවා ඇති බව තමයි ඔහු අනාවැකි පළ කරලා තියෙන්නේ. එතුමන් ලබා ගත්තා 55,64,239 ප්‍රමාණය. මේකේ වැදගත්ම කාරණේ ඊළඟදී දිරිණි වලංගු ඡන්ද ප්‍රමාණය ඔහු කියලා තියෙනවා 1,32,49,191ක් වලංගු ඡන්ද වෙනවා කියලා ඔහු අනාවැකියක් පළ කරනවා. මේකේ වලංගු ඡන්ද ප්‍රමාණය වෙනවා 1,32,52,499. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 98.6යි ඔහුගේ අනාවැකිය. 98.99යි ඇක්චුවල් ගාන හරි ගාන. කොච්චර හොඳ අනාවැකියක්ද. අපි යන්නේ ඊළඟට මේ දිනවල රාජ්‍ය ආයතන වලට අමාත්‍යතුමන්ගේ ෆොටෝ හෝ ජනාධිපතිතුමාගේ ෆොටෝ බෑ, තියෙන්නේ රාජ්‍ය ලාංඡනය. එතකොට මේ රාජ්‍ය ලාංඡනය ඇන්දේ කවුද? රාජ්‍ය ලාංඡනය ඇන්දේ අපේ තාත්තායි. තාත්තා ජනරජ ලාංඡනය ඇන්දේ අපේ ගොතටුව ගෙදරදී. ධර්මචක්‍රය ලාංඡනය උඩින්ම තියන්න ඕන කියලා කියන්නේ මැතිනිය. මේ සිරිමාව මැතිනිය පිළිබඳවයි සඳහන් කරන්නේ. පුතු ඉන්ද්‍රජිත් සෙනවිරත්න සදෙසට සතියාගාරුණයේ සදෙසට ලබා දෙන සාකච්ඡාව රාජ්‍ය ලාංඡනය ඇන්දේ අපේ තාත්තා යනුවෙන් ඔහු ලබා දෙන්නේ. එහි වර්ණ පිළිබඳ උපදෙස් දුන්නේ මාපලගල විපුල සාර හිමියන් බවත් සඳහන් කරනවා. අපි යනවා කාටුන් බලන්න ඉතාම ඉක්මනින්. කාටුන් වල අපි මුලින්ම තෝරාගන්නේ ලංකාදීප පුවත්පතේ ලංකෝනිස්ගේ කාටුනේ. ඒ කාලේ පනාමුරේ උනේ අලි රැළ වෙනුවෙන් අලි නායකයා වෙඩි කෑවේකනේ. ඔව්. ඒත් අද කාලේ වෙන්නේ අලි නායකයා වෙනුවෙන් අලි රැළ කුලල් කන එක. ඒ ලංකෝනිස්ගේ කාටුනේ. අපි යනවා සතියාගාරුණේ හුරේරාගේ කාටුනේට. දැන් එමෙතුරු තරුපයි හෝටල් වලින් කන්නේ නැහනේ. ගෙදර අරන්කින් කනවද දන්නේ නැහැ කියලා කියන්නේ මේ ඉඳගෙන කන්නේ. ගෙදර අරන්කින් කනවා වෙන්න පුළුවන්. මෙන්න බොහොම ජනප්‍රිය සින්දුවක් බලන්න. මේ සින්දුව කියන්නේ කවුද කියලා පොහොට්ටුව දිහා බලාගෙන එස්පී දිසානායක මහත්මයයි ඩිලාන් පෙරේරා මහත්තයයි ඉන්නේ. ඇයි මස්සිනේ
පෙම් කළේ අපි එක මලට පොට්ටුවට දෙන්නම පෙම් කරා දෙන්න එක්කෙන උඩු තරයි යම්තක් දුරකට ඇමතිකමක් එම හම්බුණේ. හොඳ එහෙනම් ඒත් එක්කම අද දවසේ පත්‍ර සමගින් අපි ඔබගෙන් සමගන්නයි මේ සූදානම් වෙන්නේ. අදත් හෙට හමු වෙන තෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් ආයුබෝවන්. ආයුබෝවන්.